මගේ ළමයි අලුතෙන්ම ආරම්භ වුණ ඔන්ලයින් ක්ලාස් එක. ඔන්ලයින් යන්නේ සම්පූර්ණ ඔන්ලයින් මේ කියන්නේ. ෆිසිකල් ක්ලාස් එකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ ක්ලාස් එක. වෙනම ඔන්ලයින් විදිහට කරන ක්ලාස් එකක්. බලන්න පැය 3ක් 3.5ක්. අපේ කාලේ පැය 3යි. මම වැඩිපුරත් එක චූටි කාලයක් දාලා තින්න. ඕගලන්ට වැඩිපුර මොකක් හරි කරන්නොත් ඒ ටයිම් එකෙදී ඒක කරන්න. රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මේ ක්ලාස් එක පැවැත්වෙන ඔන්ලයින් විදිහට. ඒක ඔන්ලයින් ක්ලාස් එක. මගේ බලාපොරොත්තුව කොහොමද? හරිද? එකක් පිටිපස්සෙන් එකක් ඉස්සරෙන් එහෙම නැහැ. දෙකම එකම තමයි යන්නේ. Zoom online. හරිද? Zoom online තියෙන්නේ. සයිට් එකක් පාවිච්චි කරනවා මම වෙනම ඉස්සරහට කියන්නම්. Zoom එකෙන් තමයි කියන්නේ. මොකද Zoom එකේදී ඕගොල්ලන්ට මගෙන් ප්‍රශ්න අහන්න, මාත් එක්ක කතා කරන්න, මාත් එක්ක මැසේජ් කරන්න මේ වෙලාවේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ අවස්ථාව ඕගොල්ලන්ට දෙන්න ඕනේ. ඒතොර මාත් එක්ක ඕගොල්ලෝ live වැඩ කරන්න Zoom app එකෙන් තමයි කරන්න හොඳම එක. හරිද? ඒක නිසා Zoom online. හරි මුදලමයි අලුත්ම පතන්දරයක් හොදේ අපේ දැන් 24 දැන් මේ වෙනකොට ෆිසිකල් ක්ලාස් එක නුගේගොඩ සසිපායතනේ පැවැත්වෙනවා හරි ෆිසිකල් ක්ලාස් එක නුගේගොඩ සසිපායතනේ පැවැත්වෙනවා ඒතර මේ වෙනකොට අපි ඒකකහාමාන මෙනුම් උපකරණ සහ චලිතය කියන ප්‍රධාන කොටස් ටික ඉවර කරලා තියෙනවා හරි ප්‍රධාන කොටස් ටික අපි ඉවර කරලා තියෙනවා එතකොට අලුත් මාසේ පෙබරවාරි මාසේ අපි පටන් ගන්නවා න්‍යූටන් නියම. හරිද න්‍යූටන් නියම කියන්නේ තමයි ෆිසික්ස් වල කියන්නේ භෞතික විද්‍යාවේ තියෙන වැදගත්ම කොටසක්. හරි. වැදගත්ම කොටසක්. ගොඩාක් ක්ලාස් වල ළමයින්ට හැට මේක කියලා නැහැ. ඒක නිසා අපි න්‍යූටන් නියම ෆිසිකල් ක්ලාස් එකේ පටන් ගන්නවා. හැබැයි දැන් මේ කතා කරන්නේ ෆිසිකල් ක්ලාස් ගැන නෙමෙයි. හරි. මේ කතා කරන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් ගැන. මම 24ට ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තේ නැහැ. නිකන් ළමයින්ගේ ඉල්ලීමක් තිබ්බ නිසා මම 24 ෆිසිකල් ක්ලාස් එකක් තමයි පටන් ගත්තේ සසිප්පායතනේ. සහ කාල වේලාව තිබ්බ නැති නිසා. හරි. හැබැයි දැන් කාල වේලාවේ පොඩි නිදහස් බවක් තියෙන නිසා ළමයින්ගෙත් ලොකු ඉල්ලීමක් තිබ්බා සහ ෆිසිකල් ක්ලාස් වලට ආපු කෙනෙක් මගදී ආපු ළමයින්ට ළමයින්ුත් කියනවා ඒගොල්ලන්ට මුල්ටි කා වේලා නැහැ හරියට ඒක අහාමාන සහ පොඩි පාඩම් තමයි. හැබැයි ඉගෙනගෙන නැත්තම් ඒක කොහොමත් බෑනේ. නේ. පොඩි පාඩම් ඒක අහාමාන මිනුම් උපකරණ කියන පොඩි පාඩම්. හරි. හැබැයි ඒවා බෑ කියලා ඒ වගේ නේ. ඒවා ඉගෙනගෙන නැහැ කියලා කියන්නේ ඒවා බෑ. නේ. ඒක ටික ඉගෙන ගන්න ඕනේ අපි. හරි. ලොකු දායකත්වයක් නැති වුණාට පේපරේට ලකුණු සාමාන්‍යයෙන් 3-4කවත් දායකත්වයක් ඔය පාඩම් ටිකෙන් තියෙනවනේ. අපි ඔටි කවර් කරගන්න ඕනේ. හරිද? ඒක නිසා මම ඔන්ලයින් ක්ලාස් එකක් 24ට පටන් ගත්තා. හරිද? ඒතරේ දැන් මේ කියන්නේ විස්තරේ 2024 තියරි ක්ලාස් එකක්. හොඳේ. රිවිෂන් ඒ මොකුත් නෙමෙයි. සම්පූර්ණ තියරි ක්ලාස් එකක්. 24 ක්ලාස් එකක්. මගේ ළමයි අලුතෙන්ම ආරම්භ වුණ ඔන්ලයින් ක්ලාස් එක. ඔන්ලයින් යන්නේ සම්පූර්ණ ඔන්ලයින් මේ කියන්නේ. ෆිසිකල් ක්ලාස් එකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ ක්ලාස් එක. වෙනම ඔන්ලයින් විදිහට කරන ක්ලාස් එකක්. හරිද? වෙනම ඔන්ලයින් විදිහට කරන්නේ. කිසිම ෆිසිකල් එකක සම්බන්ධයක් නැහැ මේ ක්ලාස් එකේ. හරි මේකේ මේක පටන් ගන්න ළමයි පෙබරවාරි 8. ඒ කියන්නේ මේ වීඩියෝ එක දාලා දවස් කීපයක් ඇතුළත මේක පටන් ගන්නවා. හදිස්සියකට තීරණයක්. ඒක නිසා ලොකු කාලයක් මේ ප්‍රොමෝෂන් කරේ නැහැ මේකට ඉක්මනින් පටන් ගත්තා. හරිද? ඒකෝර ජනවා පෙබරවාරි 8 බද්දා රාත්‍රී 7:00 සිට 10:30 දක්වා. ළමයි පැය 3ක් 3.5ක්. මේ කාලේ පැය 3යි මම වැඩිපුරත් එක චූටි කාලයක් දාලා තින්න ඕගලන්ට වැඩිපුර මොකක් හරි කරන්නොත් ඒ ටයිම් එකෙදී ඒක කරන්න. හරිද? එතකොට පෙබරවාරි 8 ඉඳලා පෙබරවාරි 8 වෙනිදා බදාදා දවසක් ඉන්නේ. රාත්‍රී 7:00 සිට 10:30 දක්වා ක්ලාස් එක පැවැත්වෙනවා. හරිද? එතකොට එදා ඉඳලා සියලුම කියන්නේ සෑම් බදාදාවකම හරි සෑම් බදාදාවකම රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:30 දක්වා මේ ක්ලාස් එක පැවැත්වෙනවා ඔන්ලයින් විදිහට. හරිද? හැම බදාදාවක් නැහැ ක්ලාස් එක තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට කිසිම අනිත් ක්ලාස් එකකමකුත් ක්ලෑෂ් වීමක් වෙන්නෙත් නැහැ. දවල් වරුවේ තියෙන ක්ලාස් එක ක්ලෑෂ් වෙන්නෙත් නැහැ. 2024 ඔයගොල්ලෝ රිවිෂන් ක්ලාස් එකට ගියත් කවදා හරි දැන් 23 රිවිෂන් යන්නේ. තව අවුරුද්දක ඉඳලා ඔයගොල්ලෝ රිවිෂන් යන්න තමාට පුළුවන්. හරිද? ඒතර එහෙම රිවිෂන් ක්ලාස් එකකට ගියත් ඔයගොල්ලන්ට මේක කිසිම බාධාවක් වෙන්නේ නැති වෙලාවක තමයි දාලා තියෙන්නේ. ඒ කාලෙ විතර රිවිෂන් ක්ලාස් පටන් ගන්නකොට ඔයගොල්ලන් කාලෙ වෙනකොට රිවිෂන් ක්ලාස් එහෙම යන්න උවමනාවක් එම තියෙන දරුවෝ ඒක ගැන සලකලා බලලා අපි මේ ටයිම් එක සාමාන්‍යයෙන් පැයක් විතර පිටිපස්සට දාන්න පුළුවන්. ඒ කියන්නේ 8 ඉඳන් 11 ඒ වගේ වෙනකන්. ඒක පස්සේ දැන් නෙමෙයි. හරි? ඒවා පස්සේ කරන වැඩ. කොහොමත් රෑ ක්ලාස් නැහැනේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෑම් බදාදාවකම රාත්‍රී 7:00 සිට 10:30 දක්වා. ඒතර මේකෙදි ළමයි අපි ඉක්මනට හරි ඉක්මනට ඒකකහාමාන මිනුම් උපකරණ දෛශික සහ චලිතයේ කොටස් ඉක්මනට ඉවර කරනවා. හරි? ඉක්මනට. පොඩ පොඩ හිමින් හිමින් නෙමෙයි. දැන් අපි මුල් කාණ ළමයි හිමින් ඉන්නේ කරේ ක්ලාස් එක. ඔගොල්ලෝ සමට දැනින්නත් ඇති ක්ලාස් එක හිනේ හිමීට කරේ.
දැන් මෙහෙම නෑ. දැන් පට පට ගාලා එක්කහමාන දවසින් ඉවර කරලා දානවා. මෙනුම් උපකරණ දවසර දෙක ගානේ හරි තුන ගානේ හරි ඒ බලන ගානක් කරලා ඉක්මනට ඉවර කරලා දානවා. එහෙම මෙ ඉක්මනට ඉක්මනට ඉවර කරන් ඉවර කරයි යනවා. හරි ඉක්මනට ඉවර කරයි යනවා. ඉවර කරන් ගිහිල්ලා සාමාන්‍ය ක්ලාස් මට්ටමට ඉක්මනට මාසයක් වගේ ඇතුළත ඉක්මනට අපි එනවා. හරිද? ඉක්මනට අපි එනවා. ඒතර මාසයක් එකහමාරක් වගේ ඇතුළත අපිට න්ියුටන් නියම වගේ කොටස් වලට ඇවිල්ලා ඒ ක්ලාස් දෙක බැලන්ස් කරගන්න පුළුවන්. කොහොමත් ෆිසිකල් ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් එක දෙකම එකම ලෙවල් එකට යන්න තමයි මගේ බලාපොරොත්තුව කොහොමද? හරිද? එකක් පිටිපස්සෙන් එකක් ඉස්සරෙන් එහෙම නැහැ දෙකම එකම තමයි යන්නේ. කාටවත් අසාධාරණයක් නොවෙන්න. හරිද? එතකොට මට මේක ගැන මොකක් හරි වැඩි විස්තරයක් එහෙම දැනගන්න ඕන නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න විස්තර ටික අහගන්න. හරි. මේක කොහොමද තියෙන්නේ? මම කියන්නේ මේක සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එකක් කියලා. සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එකක්. මේක තියෙන්නේ Zoom online. හරිද? Zoom online තියෙන්නේ සයිට් එකක් පාවිච්චි කරනවා මම වෙනම ඉස්සරහට කියන්නම්. Zoom එකෙන් තමයි කියන්නේ. මොකද Zoom එකේදී ඕගොල්ලන්ට මගෙන් ප්‍රශ්න අහන්න, මාත් එක්ක කතා කරන්න, මාත් එක්ක මැසේජ් කරන්න ඒ වෙලාවේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ අවස්ථාව ඕගොල්ලන්ට දෙන්න ඕනේ. ඒතර මාත් එක්ක ඕගොල්ලෝ live වැඩ කරන්න Zoom app එකෙන් තමයි කරන්න හොඳම එක. හරිද? ඒක නිසා Zoom online එකක් විතර තමයි තියෙන්නේ. මේකලයි පන්ති ගාස්තු සාමාන්‍යයෙන් 3000යි. මේක ෆිසිකල් ක්ලාස් එකේම ගාන. මම එක වෙන වෙනස්කමක් කරලා නැහැ. ෆිසිකල් ක්ලාස් එකේම කරන මුදල තමයි ඔයගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ෆිසිකල් ක්ලාස් එකට නටත් කරා ලේසි මේක ඔන්ලයින් ක්ලාස් එකට. මොකුත් බස් ගාස්තු නැහැ. ආහාර වියදම් නැහැ. මගට දෙවෙන වෙන වියදම් නැහැ. මගට දෙවෙන අනතුරක් මොකුත් වෙන්නෙත් නැහැ. එම කිසි ප්‍රශ්නයක් නැහැනේ. අනික ආරක්ෂිත. හරිද? ආයි ලයිව් ක්ලාස් එක වගේම ගන්නනවා. කිසිම වෙනසක් නැහැ. හරි? ඔයගොල්ලෝ දන්නවනේ කොහොමත් මාත් එක්ක ඉගෙන ගන්න ළමයි සහ අලුතෙන් බලන ළමයි හිටියොත් මේක කවුරු හරි මගේ YouTube channel එක check කරලා බලන්න කොහොමද ඉගෙනීම රටාව අරකයි මේකයි කියලා. හරි. ඔක සීම අවුලක් නැහැ. සාමාන්‍ය දෙයක් නෝ. ඒක නිසා පන්ති ගාස්තු රුපියල් 3000ක් තියෙනවා. ඒතකොට ටියුට් ලබා ගන්නෙ කොහොමද? ෆීස් ගෙවන්නේ කොහොමද? ටියුට් සහ papers ලබා ගන්නෙ කොහොමද? papers එහෙම වෙනම තියෙන ඒවා ලබා ගන්නෙ කොහොමද? හරි. recordings ලබා ගන්නෙ කොහොමද? recordings. මේක තියෙන recordings අනිවාර්යෙන් දෙන්න බෑ. සහ zoom link එක ලබා ගන්නෙ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් ටික කරගන්න ළමයි අපි ශිල්පක් සයිට් එක භාවිතා කරනවා. කියන්නේ මේක සම්පූර්ණයෙන් වෙන්නේ මේ සයිට් එක හරහා. හරිද? මේ ශිල්පක්ස් කියලා ශිල්පක්ස්. මේක ළමයි LK නෙමෙයි ශිල්පක්ස්.com. හොඳද? ශිල්පක්ස්.com. ශිල්පක්ස්.com කියන වෙබ්සයිට් එක හරහා තමයි තියෙන්නේ. මේ වෙබ්සයිට් එකේ link එක මම මේ වීඩියෝ එකේ description එකෙන් දානවා. ඒ නිසා කිසිම කෙනෙක් බල කියන්නේ බය වෙන්න ඕනේ නැහැ. ශිල්පක්ස් එක හරහා තමයි මේක සම්පූර්ණ පන්ති ගාස්තු ගෙවීම ඊළඟට zoom link එක ගැනීම, ඒ වගේම tube ටික ගැනීම, ඒ වගේම video recordings ගැනීම, ඒ සියලුම දේ සිද්ධ වෙන්නේ මේ ශිල්පක් site එක හරහා. හරි. මේක අපේ site එකක්. ඒක නිසා කිසිම අවුලක් වෙන්නේ නැහැ. site එකේ කිසි site එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට message එකක් දාන්න. මම මේ ඒක මේක ක්‍රියාත්මක කරන කෙනාට මම ටග් ගාලා ඔයගොල්ලෝ සම්බන්ධ කරලා මන්ට ප්‍රශ්න විසඳ දෙනවා. ඒ වෙන site වල නම් ළමයි දවස් ගණන් ඉන්න එපේ. අපි එහෙම නැහැ. ශනික ඉක්මනටම අපේ වැඩේ කරලා දෙනවා. සයිට් එක හරහා හිතනකො මොකක් හරි වීඩියෝ එකක් બ્લોක් වෙලා හරි මොකක් හරි වීඩියෝ එකක් ඇවිල්ලා නැතුව හරි මොකක් හරි හේතුවක් නිසා බලන්න බැරි වෙනවා. වටක් ගාල ශනිකව අපි ඒක වීඩියෝ එක ලබා දෙනවා. කිසිම ඩිලේ එකක් වෙන්නේ නැහැ. හරි. ඒතර අපේ ප්‍රැක්ටිකල් සෙමිනාර කලින් තිබ්බා, পেපර් ක්ලාස් කලින් තිබ්බා. ඒ සියලුම දේ ප්‍රශ්න වෙනවා නම් ඕන දෙයක ප්‍රශ්න වෙන්නේ. දැන් මේකේ ප්‍රශ්න වුණා. සැසිප් අපි කලින් කරපු සයිට් වලත් ප්‍රශ්න වුණා. ඉතින් ඒ කිසිම අවුලක් නැතුව අපි මේ ප්‍රශ්න උඩත් ඒවට අග්ගාල විසඳගෙන ඒ ළමයින්ට අපි මන්ට විසඳන දුන්නා. බය වෙන්න එපා කිසිම දෙයක් ගැන. හරි විශ්වාසය තියාගන්න මේක ශිල්පක් සයිට් shilpaks.com මේ සයිට් එක කරා තමයි මේ වැඩේ වෙන්නේ. හරි. ආයි මම ගැරන්ට් වෙනවා. ඒතර පන්ති කස්තුකින් මේ ටික තියෙනවා. හරි. ඒතර ඔච්චරයි කියන්නේ තියෙන්නේ ලොකු වෙලාවක් අපි මේකට ගන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් දන්න යාළුවෝ ඉන්නවනම් මේක ෂෙයා කරන්න වීඩියෝ එක ෂෙයා කරන්න. හරි දන්න යාළුවන්ට කියන්න. අලුතෙන්ම එක්කෙනෙක් සම්බන්ධ වෙනවනම් මං කවුද කියලා බලන්න බුද්ධි හිරිපිටිය YouTube channel එක ගිහලා පොඩ්ඩක් බලන්න කවුද මේ මිනිස්සයා කියලා. කොහොමද උගන්වන්නේ? කොහොමද කරලා තියෙන්නේ? කොහොමද මේ videos වල තියෙන views එහෙම comment කොහොමද? විශේෂයෙන් comment කියවන්න. ඒවා හොර comment නෙමේ. අපේම ආපු ළමයි දාපු comment. කියලත් නෙමේ, ඒ ළමයිම දාපුවා. හරි. ඒ ළමයිම දාපුවා. හරි. ඒතර ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඒතර 24ට ගොඩක් ළමයි අහලා තිබ්බා සර් 24ට මොකුත් වැඩක් කරන්නේ නැද්ද? දැන් අපි 20 22ක ලොකු වැඩක් කරා. ලොකු වැඩ ප්‍රමාණයක් කරා. ඉතින් 24ටත් කලින් අපි වැඩක් කර කර ආවේ ගොඩක් මග නැවතුණා. හැබැයි දැන් ඒක ආයෙ අපි start කරනවා. අපි daily express කියලා paper එකක් කරා. MCQ. හරි. ඒ වගේම එකක් ඕගොල්ලන්ටත් past papers. එතකොට අලුත් ප්‍රශ්න discuss කරන සතියට දවසක් වෙන් කරගෙන අපි ඕගොල්ලන්ට එහෙම පොඩි වැඩසටහනක් කරනවා. ඕගොල්ලන්ගේ term test වලට.
හරි ඔයගලන්ට මේ ක්ලාස් වල තියෙන papers වලට හුරු වෙන්න හැම තියෙනවා හරි ඒතර ඒකත් අපි ඉස්සරහට පටන් ගන්න එක සවුන්ද තියෙන්නේ මම ඒක ගැන විස්තර වෙනම කියන්න හරිද ඒවා වෙනම කතා කරමු ක්ලාස් එකට ආවට පස්සේ මම ඔයගලන්ට වෙනම දෙනවා හරි ඔක තමයි හතන්දරේ 24 theory class එකට online සම්පූර්ණ online සම්බන්ධන කැමති කට්ටිය ඉන්නවනම් ඉක්මනට මේ නම්බර් එකට message එකක් දාන්න message එකක් දැමීම අත්‍යවශ්‍ය නැහැ මොකද අඩුපාඩුවක් විතරක් තිබ්බොත් විතරක් message එකක් දාන්න නැත්නම් message දාන්න අවශ්‍ය නැහැ ඔගොල්ලෝ කෙලින්ම ගියා shieldpacks.com එක මේ site එකේ link එක මම description එකේ දාලා තියෙනවා සහ ඔයගලන්ට වෙනම message එකකුත් තියෙනවා මේ message එකෙත් ඔක්කොම දාලා තියෙනවා ඒකට කෙලින්ම click කරා කෙලින්ම ගිහලා register වෙලා fees කෙවලා ඒ ටික කරන්නයි තියෙන්නේ හරි ඔක්කොම මේ ටියුට් එකම ඔක්කොම දැන්ටමත් දාලා තියෙනවා කිසිම අඩුපාඩුවක් නැහැ ඔක්කොම ටියුට්ස් දැන් අපි site එකට upload කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට කියපු මම upload කරගන්න ඒ ටික තියෙනවා හැබැයි fees ගෙවන්න ඕනේ fees ගෙවුවට පස්සේ තමයි download කරගන්න පුළුවන් වෙන්නේ නිකන් download කරගන්න බෑ හරි අපි ඔක්කොම check කරලා තියෙන දැන්ටම පටන් අරන් අර එතකොට පෙබරවාරි 8 වෙනිදා එහෙනම් බදාදා රාත්‍රී 4 එහෙනම් හැමෝටම හම්බෙමු හරිද පොතක් අරන් ආවම එතකොට පෑනකුත් අරන් ලියන්නත් ඉතින් එච්චරයි හරි ඉතුරු ටික මම බලා ගන්නවා ඔගොල්ලන්ට මේ විෂය පුළුවන් කරන වැඩේ ඒක මම බලා ගන්නවා හරි ඔයගොල්ලෝ අනිත් පැති ටික ලෑස්ති හරි නදර නවත්තුමු අපි මේක වීඩියෝ එක නවත්තුමු එහෙනම් හැමෝම පදාදා හම්බෙමු 23 එහෙම යාළුවෝ ඔයගොල්ලන්ගේ ඉන්නවනම් අයියා ලක්කලා ඉන්නවනම් 22 අලුතෙන් ලියපු කට්ටිය ඉන්නවනම් අපි රිවිෂන් එක ස්ටාර්ට් කරනවා හරිද රිවිෂන් එක ස්ටාර්ට් කරනවා ඉක්මනටම ඒකේ වීඩියෝ එකක් හෙට හෝ අනිද්දා දවසක අපි දානවා හරිද කියන්නේ ඔයගොල්ලෝ මේක අප්ලෝඩ් කරලා දවස් දෙකක් හෝ තුනක් ඇතුළත අපි ඒක ඉක්මනට දානවා හරි එහෙම දාලා ලොකු වැඩ ටිකක් කරනවා ඒක දන්න කියන ඔයගොල්ලෝ දන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොත්ටත් මේක දැනුවත් කරන්න හරි එහෙනම් අපි දැන් නවත් හරි Fearless.